ටවුන් එකේ විෂන්කයාකට ගියානම් ඉවරයිනේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඉන්දිය කොංග්‍රසේ නායක සෝනියා ගාන්දි හා එවක අභ්‍යන්තර කටයුතු අමාත්‍ය පී චිදම්බරම් යන දෙදෙනා සහ එල්.ටී.ටී.ඊ. නායක අතර දැඩි සම්බන්ධතාවක් පැවති බව සුබ්‍රමණියම් ස්වාමි මහතා සිය බ්ලොග් අඩවියේ සඳහන් කර තිබුණා. 2009 අවසාන යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට අවාසි සහගත තත්ත්වයක් උදා වෙන බව වටහාගත් එවක ඉන්දිය පාලකයන් ඉන්දිය නාවික හමුදා යාත්‍රාවක් අපේක්ෂාවෙන් වෙරළට පැමිණෙන ලෙස ප්‍රභාකරන් වෙත පණිවිඩයක් එවා තිබූ බවත් එහි සඳහන්ව තිබුණා. ස්වාමි මහතාගේ අනාවරණයට අනුව ඉන්දියාවේ ප්‍රධානීකුගෙන් ලැබුණු විධානයක් මත අදාළ නෞකාව ඉන්දියාවෙන් පිටත් නොවූවත් ඒ බව ප්‍රභාකරන් වෙත දැනුම් දීමට නොහැකි වී ඇති බව සඳහන්. ඉන්දිය නාවික හමුදාවේ රැකවරණ පතා එලෙස සැඟවී සිටි ස්ථානයෙන් පිටතට පැමිණි එල්.ටී.ටී.ඊ. නායකයා ශ්‍රී ලංකා හමුදා අතින් ඝාතනයට ලක් වූ බව අදාළ වෙබ් අඩවිය ස්වාමි මහතා උපුටමින් වාර්තා කර තිබුණා. ස්වාමි මහතාගේ ආරාධනාව පරිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ඉන්දියාවේ සංචාරයක නිරත වූ අතර ඔහු ලංකාවට ආපසු පැමිණීමත් සමග මෙම ප්‍රකාශය නිකුත් වීමත් විශේෂත්වයක්.